ව්‍යත්තා දායක සභාවෙන් සාධාරණ වැඩපිළිවෙලක් අනුගමනය වෙන්නේ නැත්නම් අපිත් කියන්නේ මේ ව්‍යවස්ථා දායක සභාව වහාම විසිරුවලා ප්‍රජාතන්ත්‍රවාදී විදිහට අවංක නිලධාරීන් ටිකක් සාධාරණ ටිකක් පත් කරගත්තු හොඳයි කියන එක තමයි අපිත් හැඟීම. මේ ව්‍යවස්ථා සභාවට විවේචනය කිරීම අත්‍යවශ්‍යම සාපරාධ ක්‍රියාවක්. කනගාටුව ජනාධිපති මේ කතාව කියන එක එක විනිශ්චයකාරවරයෙක් පිළිබඳ ප්‍රශ්නයක් උඩ මේ ව්‍යවස්ථා සභාව සම්පූර්ණයෙන් දූෂිතයි කියලා කියන තරම් විජේදාස රාජපක්ෂ ඉදිරිපත් වීම ඇත්තෙම පුදුම සහගතයි. නමුත් ඒතුව ආණ්ඩුක ව්‍යවස්ථාවේ ඉන්න කාලේ පත්වීම් රාශියක් කරලා තියෙනවා. ඒතුව කවදාවත් කිව්වේ නැහැ ඒක ඉන්න කාලේ මේක දූෂිතයි මම මේක ඉන්නේ නැහැ කියලා. කරූ ජයසූරිය කතානායකතුමාගෙන් අපි අහනවා නම් ප්‍රතික්ෂේප කරන්න හේතුව මොකක්ද? ඒකට කතානායකවරයා නිරුත්තරයි. කරුණාකරලා පුළුවන්කමක් තියෙනවා නම් කරූ ජයසූරිය කතානායකතුමාටයි ව්‍යවස්ථාදායක සභාවේ අයටයි ඕනෑම නාලිකාවක පෞද්ගලිකව ආරාධනා කරා විජේදාස රාජපක්ෂ එන්න ඇවිල්ලා විවාදයකට එන්න. කොන්ද පණ තියන අය නම් බය නැතුව යන්න. යන්න බෑ බයයි. ස්වාධීන කොමිෂන් සභාව ස්වාධීනව තීන්දුව තීරණ ගන්නකොට ඒවා 100% නැතත් තිබුණට වැඩිය හොඳ මට්ටමේ තීන්දුව තීරණ ගන්නවනේ. ජනාධිපතිට ඕන දේවල් කරගන්න අමාරුයි. අග්‍රාමාත්‍යවරයාට ඕන දේවල් කරගන්න අමාරුයි. දැන් ස්වාධීනව යම් යම් ආයතන ක්‍රියාත්මක වෙනවා. ඒ හින්දා දැන් අන්න ඒ වෙලාවට දැන් ස්වාධීන කොමිෂන් සභාවවලට විවස්ථාදායක සභාවට තඩි බාන්න පටන් අරන් තියෙනවා. ඕක හරියන්නේ නැහැ. මේ උසාවියේ නඩුකාරවරු පත් කරන සභාව. දැන් උසාවියේ නඩුකාරවරුම විවස්ථා සභාවට විරුද්ධව නඩු දාන. UNP එක අතකොළුවක් වගේ ඉන්න විනියෙක් කතානායක සභාපති වෙච්ච මණ්ඩලයක වෙන්න පුළුවන් දේ හිතා ගන්නකෝ. ඒ හිටපු විපක්ෂ නායක වෙනුවෙන් පත් කරපු අය ඉන්නෝ. ඒකල කොහොමද තවමත් ව්‍යවස්ථා සභාවේ ඉන්නේ? ඒ විතර නෙවෙයි ව්‍යවස්ථා සභාව හරි විදියට මේ චෝදනා ඉදිරියේ සියලු දෙනා ඉල්ලාස් වෙන්න ඕන. අලුතෙන් පත් කරා.